සෑම සතෙක්ම සුවපත් වේවා කෙන සිතයි. ඒ සත්තුන්ට කරුණාව, දයාව, මෛත්‍රිය මේවා අපි ඇති කර ගන්නවන එක පිං. ඒකෙන් ජීවිතයක් බැබලෙනවා. සත්තුන්ට පයින් ගාලා එක එක උගුල් තියලා, සමහරු කන්නේ නැති සතෙක් නැහැනේ ලංකාවේ. කන්නේ මරාගෙන පව් ලේත ඇවරිලා එයාගේ ජීවිතය අඳුරුයි. බලන්න ඔය සත්තු මරණ අයගේ මූණේ ලස්සන නෑනේ, විරූපී. එයාව දැක්කම බය හිතෙනවා. සමහර කාන්තාවත් ඉන්නවා සත්තු මරණ දැක්කම ටිකක් ඒගොල්ලෝ දැක්කම බය හිතෙනවා. සත්තුන්ට ආදරේ කරන, සත්තුන්ට බොහොම හිතවත්කම් පාන අය හරි ප්‍රියමනාපයි. ඒකනේ මෛත්‍රී භාවනාවේ ආනිසංසනේ මුඛවන්නෝ විපස්සීදති. එයාගේ මූණ පැපත්. එයාව දැක්කම කාටවත් ඔරවන්න, ගොරවන්න හිතෙන්නේ නැහැ. එයාව දැක්කම ආයිබුවන් ගින් එන්න ප්‍රියයි මනාපයි. ඊළඟට සොරකම්. අනුන්ගේ දේ නාස්ති වේවා, අනුන්ගේ දේ නැති වේවා කිය කී ඉන්න සිත අඳුරුයි. අනුන්ගේ දේපල දැකලා සතුටු වෙන්න පුළුවන් නම් අපිට ඕන නැහැ. අම්මයි තාත්තයි එමනේ. ළමයි දියුණු වෙන්න අම්මා තාත්තා ළඟ තියෙන මුදිතාව. තව තව අපේ ළමයි දියුණු වෙච්චා. බෝධි පූජා කරනවා, කේන්දර බලනවා, ව්‍යාපාර තව දියුණු වෙන්න. අපිට ඕන නැහැ. අපිට අවශ්‍ය නැහැ. උඹලා හොඳින් හිටපල්. ඒ වාගේ හැම කෙනෙක් ගැන හිතන්න පුළුවන් නම් අපිට ඕන නැහැ. ඔයගොල්ලෝ තව දියුණු වෙන්න. ගෙදර ළමයින්ටත් උගන්නන්න ඕනේ. ගෙදර තියෙන දෙයක් වුණත් අම්මට අප්පච්චිට නොකිය ගන්න එපා. ප්‍රශ්නයක් ඉද සැකයක් ඇති වෙනවා. දැන් අපේ ළමයා ගත්තේ අල්ලපු ගෙදර ළමයාත් ඇවිල්ලා ගියා. අපේ එකා තමයි ගත්තේ. නමුත් අපි බලනකෝ අර ආවේ. අපි අපේ එකා ගැන කතා නැහැ. කෙලිම අර ළමයාගේ උඩට ඒ චෝදනාව දාන. ඔන්න එතකොට ඒ ළමයාගේ ඉතිරි දෙන්නේ නැද්ද? ළමයි ඉගෙන ගන්න ඕන. නෝනාගේ නෝනා වුණත් මාත්‍යාගෙන් යමක් ගන්නකොට කියලා ගන්න ඕන. එයාගේ සාක්කුවේ නැත්නම් එයා මොකට තියාගෙන හිටියක් දන්නේ නැහැ. ලයිට් බිල් ගෙවන්නද, වතුර බිල් ගෙවන්නද? ඒතර ඒ මා ගෙදර ප්‍රශ්නයක්. ඒකත් සොරකමක්. අනුන්ගේ කාගේ වුණත් නොකිය යමක් ගන්නවා නම් ඒක වැරදි. ගන්නවා නම් ගෙදර වේවා කාගේ හරි දෙයක් කියලා ගන්න ඕන. මම මේක පොඩ්ඩක් ගන්න. දැන් මං බලාගෙන ඔන්න සිල් ගන්න යනවා. සුදු ඇඳගෙන පුටු උස්සගෙන දැන් යන්නේ. පොත් මල්ලකුත් අරගෙන බෙච්චිත් කොට්ටත් අරන් යනවා සිල් ගන්න. ඔය කොට්ටිකුත් දාලා කකුලේ ඉඳලා පොරවගෙන කකුලක් දිග අරගෙන මොන සීලයක්ද මන් දන්නේ. ඒම සිල් ගන්න ගිහිල්ලා ඔන්න උදේ එක්කෙනෙක්ගේ පොතක් නැති වෙලා අවස මොකද උනේ? ඒ අම්මා හරි කටයි. අර සිල්කාරිය ඔක්කොම චෙක් කරන්න කිව්වා. එයාගේ පොතක් බැලිනම් තව අම්ම කෙනෙක්ගේ බෑග් එකේ තියෙන ඒ පොත. ලැජ්ජා ගත්තද? දැන් මේක සිල්ද? අදින්න ආදාන වීරමණි කිව්වා. අරයත් අතහැරියේ නෑනේ පොතක්නේ. දැන් අර බෑග් එකේ තිබිච්ච අම්මායි ලබන මාසෙ සිල් ගන්න දෙවිද? එන්නේ නෑ. ඔන්න තමන්ගේ චරිතෙම ඉවරුණා. මෙලෝ විපාකනේ. නින්දාව ඒ මදිවට අර පොතේ අයිතිකාර අම්මා බැනගෙන ගියා. සීලේ තමතක වුණා. ඔන්න නොකිය කිසි දෙයක් ගන්න ඕද නැහැ. කිසි දෙයක් මට එපා අනුන්ගේ. අන්න අදින්නා දානා කිව්වට වැඩක් නැහැ. අනුන්ගේ දේ උස්සනවා. දැන් පන්සලට ගිහිල්ලා අදින්නා දානා කියලානේ අනුන්ගේ සෙරප්පු දාගෙන යන්නේ. අනුන්ගේ සෙරප්පු දාගෙන ගිහිල්ලා කබල් දෙක තියලා තව කාගෙන හොඳ එකක් දාගෙන ගිහලා. එතකොට වැඩක් තියෙනවද? දැන් හරියට උරකම් කරනෝනේ. පන්සල් කියලා නෑ. දැන් මගේ පන්සලේ පින්කැට ඔක්කොම කඩලා අරන් ගිහලා. ලොකු පින්කැටේ පිටින් අරන් ගිහලා. කොහොම උස්සන් ගියද මන් දන්නේ නෑ.
දැන් මේ තරුණ ළමයි ඈම්ප් එක මයික් එක ඔරලෝසු ඔක්කොම ගලවගෙන ගිහලා දාලා තියෙන බල්බ් කොහොම ගෙනියනද මන් දන්නේ අරන් යනවා මම කලබල නැහැ යන්න තියෙනවා යයි පොලිසිය යන්න ඉතින් මට වෙලාවක් නැහැ ඒකේ විපාක එයාට ලැබේ මේ ආත්මේ බේරුණත් කවදාරි ඔන්නෝව මිනිසු පූජ කරපු ඕරකම් කළාම පන්සලකින් ඉස්සල මලක්වත් කඩන්නේ දැන් පන්සලේ මල් ටික කඩලා උන් වැඳලා යනවා අතවන නැවිල පන්සලේ ලස්සන තියෙන මල් ටික කඩලා ගිහින් තියලා පූජේ මි බුද්ධන් කියලා පින් සිද්ධ වේද අනුන්ගේදී ආරක්ෂා කරන්න ඕනේ මම හොරකම් කරන්නේ නැහැ අනුන්ගේදී හොඳට තියෙන්න ඕන ඒක විනාශ වෙන්න අනුන්ගේ වත්ත කොඳ කොස් ගාක කොස් තියෙනවා ඌල්ලලා ඒක නැති කරන්න දැන් සමාරු බොන ලිඳට වාදන්නේ වතුර බොන ලිඳ අනුන්ගේ වත්තේ තියෙන එකට වාදාලා ඇයි අරක නැති කරන්නනේ ඒකත් ඔරකමනේ අර වතුර ටික නැති කළානේ කුඹුරු පාලු කරන් මන්තර ගුරුකම් කරන් අබ මතුරන් ඔය යන්නේ මට දුක මේ තරුණ කෙල්ල කොල්ල යන්නේ ඉස්සරණන් ගියේ නාකි ආච්චිලානේ ඉස්සර යන්නේ ගුරුකම් කරන්න ආච්චිලා දැන් මේ හොඳට ඇඳගත්ත තරුණ ළමයි ඕව පිළිගන්න දැන් අපේ දේවාලි කපුව උන්ගේ ළඟට ඇවිල්ලා කියනවා මේ කෙල්ල ජෝඩු කරන්න සීනි මතුරන්න ලේ ඇඟිල්ල ඉල් කරලා ලේ ගේන්න මොකටද බලෙන් අනුන් වාරගෙන මොකටද හරියට දැන් පොල් ගෙඩියක් කීයද ඒක කොල්ලෙක් පොල් ගෙඩි 9ක් ගන්නව දවසට එක දවස සතියක් ගන්න පොල් ගෙඩි එහෙනම් කොහොම මක බෑවියක් කියලා ගන්නව ඈ විශ්වාස කරන අනු මම අරි ආසයි මගේ දේවලට අත්තානම් උපමංකත්ව මං මොනවාරි ගෙනාවනම් ඒක මං ආසාවෙන් ගෙනල්ලා තියෙන චෙරෙප්පුව වේවා පෝන් එක වේවා මං හරි ආසාවෙන් ගත්තේ. ඒක නැති වුණොත් මට හරි අමාරුයි. අපි ආස කරන ඒවා නැති වුණාම ප්‍රිය කරන දේ නැති වුණාම මිනිසු වේවා බඩුවක් වේවා මොනවාරි ප්‍රිය කරන දේ නැති වුණාම වේදනාවක් ප්‍රේමතෝ ජායති ශෝකෝ කිව්වේ. ඒකටත් අපි ආදරය කරලානේ. දැන් පෝන් උස්සන්නේ දැන් ළමේකාව උපන්දිනේට පිටරටේ ඉඳලා අම්මත් එක්ක ඇවිල්ලා එයා බොහොම සල්ලිකාරයෝ එයාට උපන්දිනේට ඇම්බලා තිබුණ හොඳ ෆෝන් එකක් එයා ෆෝන් එක පන්සලේනේ ඉතින් කවුරුත් හිතන්නේ නැනේ පන්සල උරුකම් කරයි කියලා තියලා එයා බුදුන් අඳලා බෝධිනාවලේ නේනකට ෆෝන් එක නැහැ ඉටියේ තුන් දෙනයි ඔයනවා 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 නැහැ කොල්ලා බිම පෙරුණ අවුරුදු 20 උපන්දිනේ ඉපදුනේ තෙංගලන්තේ ඌ අඬනවා ඌ කියනවා මට ෆෝන් එක එපා සිම් එක ලෝනන්නේ සිම් එකේ තමයි ඔක්කොම විස්තර ටික තියෙන්නේ නෑ ඔයන ඔයනවා නෑ පසීමින් සැරේ අර තුන් දෙනාගේ එකෙක් ගැන තමයි සැකේ තිබුණේ ටිකක් බය කරලා කතා කරනකොට ඒ ටිකට ෆෝන් එක හොරකම් කරලා සිම් එකත් ගලෝලා අම්මා පල්ලා ගත්තේ නැහැ කියපු එක. බෝධිය පල්ලා ගත්තේ නැහැ. අම්මා පල්ලා, බබා පල්ලා, ළමයා පල්ලා ගත්තේ නැහැ. අර දේවාල වලට කියලා දෙයියන්ගේ පල්ලා ගත්තෙම නැහැ කියපු එක. අන්තිමට දුන්නා. ඔන්න. ඒතර හරිය ආඬපු වැඬිල්ල. ඒ ප්‍රශ්නේම මේ ඔරකම් කරපු එකගේ එකක් නැති වුණොත්. ඔන්න අපි හිතන්න ඕනේ අත්තානම් උපමංකත්ව. මාව උපමාවට ගන්න ඕන. මගේ දේ නැති වුණාම මට ඉන්න බෑ. ඒ වාගේ තමයි අනිත් අයත්. ඒ නිසා මං හොරකම් කරන්නෙත් නෑ. මං අනිත් අයගේ දේපල වලට ඉරිසියා කරන්නෙත් නෑ. ඉරිසියාවත් පාපයක් නේ. ගාක ගෙඩියක් දැක්කම සතුටු වෙන්න ඕන. අල්ලපු ගෙදර ළමයා විභාගේ පාස් වුණාම සතුටු වෙන්න අනේ හොඳ අපේ ළමෙක්. අපේ ළමයා ෆේල් වෙලා. අපේ කාට ගැව්වොත් බලපන් අරූ පාස් වුණා උඹට බැරි වුණා මූගිල ඌට ගන්න. ඇයි අරූ නිසානේ මං ගුටි කන්නේ. ඔන්න ඒව හොඳ නැහැ ඔක්කොම හොඳට ඉන්න ඕන සබ්බේ සත්තා කියලා නේ කියන්නේ අනාචාරි අද ඔළුව උස්සගෙන යනවා
හරි භයානකයි. ආසියාවේ ගප්සා මධ්‍යස්ථානයේ තියෙන කොළඹලු ඒ තරම් ගප්සා කරනවා. මිනි මරණයකනේ. ටික වේලාවක සතුටු වෙලා අන්තිමට මම මිනි මරලා කොච්චරද පවක්. ඒකයි. ඇඳුම විනාශ වුණා. පෝන් එක විනා පෝන් එකෙන් ඔක්කොම උනේ නරක දේවල්. අනාචාරය. මේ කාමී 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 කියලා කියන්නේ මේ ඇඟවල් දෙකක් එකතු වෙන එකම නෙමෙයි. කාම සම්පත් අධික ආශාව. රූප බලන්න දැන් මේ පෝන් එක ඇතුලේ ඔක්කොම තියෙනවා. රූප. හැමතිස්සෙම බල බල ඉන්නේ. දැන් මම පෞගිය කාලේ රට ඉඳලා ආවේ. එකෙක් මොකද කළේ ආවා සුදු කොල්ලෙක් බිම වාඩි වුණා. බිම පුටුවල වාඩි වුණේ නැහැ. බෙච්චීට් එකක් දාගත්තා. බිම වාඩි වුණා. කනට වයර් එකක් ගාගත්තා. අර ලැප් එක තියාගෙන බල බල හිටියා. වෙන කිසි දෙයක් ගැන මිනිහට මේ වෙකන්නේ නැහැ. ඒකම බල 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 හිටියා. බිම ඉතින් ඕක වයර් එකක් ගාගෙන හොඳට බල 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 ඉඳලා ඉඳලා අන්තිමේදී මිනිහා බැලුවා නැගිටලා මිනිහා යන්න ඕන තැන ප්ලේන් එක ගිහිල්ලා අන්නාර රූපේ නිසා වෙච්ච දේ ආදීන එයාපෝට් එකේ ඔක වාලා තියන්නේ ගෙදර ගිහලා බලන් නේද දැන් ඒ ආයි මිනිහට ඒ යන්න තියෙන ප්ලේන් එකේ ඉන්නේ දවස් දෙක කිව්වොත් උට එයාට රූට් එකේ ඇතුළේ දව ආයි ටිකට් එකට සල්ලි ගෙවන්න ඕන දවස් දෙකක් කන්න බොන්න ඕන ඔන්න ආදීන අවද කතාවක් කියන්නේ. අට ඉඳ වුණා පැය 14ක් එයාර්පෝට් එකේ. පැය 14ක් හිටියාම. එතකොට ඊ තව ෆ්ලයිට් එකකින් ලංකාවට එකෙක් බැස්සා. ගොඩක් හිටියා. ඒකොල්ල මම මේ පැත්තේ ඉන්නවා. එයා ඉන්නේ මගේ පිටිපස්සේ. පුටු එමනේ තියෙන්නේ. එයා හරියටම උදේ 11ට විතර එයා ෆෝන් එක කතා කළේ. උදේ 11 ඉඳලා රෑ 11 වෙනකන් කතා කළා. කායකද ඌගේ ගෑණිත් එක්ක. ඉතින් ගිහිල්ලා කතා කරාමක එළි වෙනකන්. දැන් එයාපෝට් එකේ කතා කරලා ඉතින් ගෙදර ගිහලා මොනවද කතා කරන්නේ? ඈ? මොකද්ද කතාව? දැන් මට ඇහෙනවා. මම ඉතින් මොම් බුදියගෙන වගේ ඉන්නවා. ඉතින් මන් නැගිටලා යන්නේ. මම ඉතින් මොම් බුදිය මිනිහට ගෑණි ලංකාවේ තියෙන විස්තර ටික ඔක්කොම කියන අම්මා ගැන තාත්තා ගැන අක්කා ගැන මිනිහට කේන්ති යනවා ආයි වයර් එක ගාගෙන ටොයිලට් එක පැත්තට ගිහලා ආයි ආවිල මං එනවනේ ආපු ගමන් මං බලා ගන්නම්කො අර පවුල ඊම් පිටිම විනාශ කළා අම්මා ගැන හරියට දොස් කියනවා ඔයා ඉදු මුත්ද කියන එයා ඉස්සරහට එීම තමයි ආ අක්කට තමයි ඔක්කොම කරන්නේ මුත් අද වෙනවා ආයි යනවා ආයි ආවිල පොඩ ඇවිදිනවා ආරක ගැලෙවීම නැහැ. ඒක ගැලෙවි ප්ලේන් එකට නැගිනකොට. සද්ද කාම කියන්නේ ඔකට. දැන් ගෙදර ගිහිල්ලා නෝනා එක දාරගෙන නෝනා පවුලක්ම විනාශ කළා. මිනිහා වරුදු ගානකින් අඹ කරගෙන යන්නේ. අම්මා තාත්තට දෙයි කියලා. අක්කට මස්සිනට දෙයි කියලා. එයා ඒ ඉඳලම ප්ලෑන් එක ගැව්වා. අන්තිමට කියනවා මං කිව්වා කියලා මොකක්වත් කියන්න එපා. ආපු ගමන් ඌ අවුස්සන්නත් එපා. අන්තිමට මං කිව්වා කියලා යන්නේ මූ මේක මේ අර සද්දයෙන් දාලා තියෙන්නේ ෆෝන් එකයි මිනිහා දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා මිනිහා දන්නේ නැහැ ඉතින් අර පැත්තේ මේ පැත්තේ ඉන්න මිනිසුත් මේ බිලෙන් බලනවා ඊට කිසි ගානකුත් නැහැ කිසි ගානකුත් නැහැ කොහෙද ඉන්නේ කියලා දන්නේත් නැහැ කනේ වයර් දෙක ගාගත්තා අච්චර වෙලාවක් මර මේ පුටුවෙම තියෙනවා චාර්ජ් කරන ඒවා ඒවා දියුණුයිනේ එතනම චාර්ජර් එක ගාගන්නවා ටිකක් ඇවිදිනවා වතුර බොන්න යනවා ආයි බීම් බෝතලයක් අරගෙනලා ඒකත් ඉතගෙන ටිකක් බොනවා ඒට යනවා මේට යනවා ඔන්න සෑම තැනකම අපි කල්පනා කරන්න ඕන සංවරකම කනත් සංවර කරගන්න ඕන කන ශබ්ද තණ්හා ඊළඟට කයින් කරන වැරදි තුන උච්චරයි මේ ශරීරයේ කිලෝ 50 60ක් 75ක් තිබුණත් ඔන්න ওই තුන තමයි කරන්නේ ওই තුනෙන් ගැලවෙනවනම් පින් ඔය තුන කරනවා නම් පව්. එතකොට පින වෙනයි කුසලය වෙනයි. කුසල් කියන්නේ දක්ෂයි. සත්තු මරන්නේ නැතුව ඉන්න දක්ෂයෙක් වෙන්න ඕන.
දැන් සර්පයා කකුල ළඟ. ඌව මරන්න නැතුව මමත් බේරෙන්න දක්ෂයෙක් නම් ඌවත් බේරලා මමත් බේරෙනවා. අන්න කුසල්. දක්ෂයෙක්. ඌව සර්පයා මගේ කකුල ළඟ චුට්ටකින් ගන්නවා. ඒ වෙලේ මම දක්ෂ නම් සර්පයාවත් බේරලා මමත් බේරෙන්න. මම මෙතන බේරෙන්න ඕන කියලා සර්පයාව මැරුවොත් එයා අකුසල්. එයා දක්ෂ නැහැ. ඔය පිනයි අකුසල පිනයි කුසලයයි කියන්නේ දෙකක්. ඒක නමුත් වෙන්නේ එකට. දැන් මෙහෙම කියන්නකෝ, දැන් රැට කළුවරේ ගෙදර කළුවරයි. ලයිට් එක දානවා. ස්විච් එක දානවා. ස්විච් එක දානකොට වැඩ දෙකක් එකපාරට වෙනවා. වැඩ දෙකක් වෙනවා. අපි ඒක ගැන හිතන්නේ නැහැ. මොකද වෙන්නේ? මුලින් වෙන්නේ අඳුර නැති වෙනවා. ස්විච් එක දාපු ගමන් කළුවර නැහැ. ඊළඟට එළිය තියෙනවා. අඳුර නැතිවීම තමයි කුසල්. එළිය තමයි පින. පින තමයි බබලවන්නේ එළියයි. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, ධනධාන්‍ය, යස ඉසුර, නැන නුවණ, නිදුක් නිරෝගී භාවය, මේ සියල්ල මිනිකෝ බබලෝනවා. ආයුෂ නැහැ, ලස්සන නැහැ, සැපයක් නැහැ, බලයක් නැහැ, ඇඟේ පණ නැහැ, ඒ ඔක්කොම මිනිකෝ විනාශ කරනවා. මන්ද බුද්ධික වෙලා, කොර වෙලා, මනුස්ස ලෝකෙට ඇවිල්ලා අනන්ත දුකක්. ඒ ජීවිතය අඳුරුයි. අරක ජෝති ජෝති එළියෙන් එළියට යන. පව ජෝති තම. ඒ කියන්නේ එළියෙන් මනුස්ස ලෝකේ ඉඳලා කළුවරට යන. පව. පින එළියෙන් එළියට යන. ආලෝකෙන් ආලෝකෙට. ඊට පස්සේ කටින් කරන වැරදි අතරක් තියෙනවා. පව් අතරක් වෙනවා කටින්. එකක් තමයි බොරුව. බොරු කියන්නේ. ඇයි බොරු කියන්නේ? ඇත්ත කතා කරලා සත්‍යවාදී, සත්‍ය පාරමිතාව. බුදු වෙන්න පස්සේ බුදු වෙන්න රහත් වෙන්න පාරමී පුරන්නේ පාරමී වලින් එක සත්‍ය පාරමී. අපේ බුදුආන්දරු සංසාරේ කවදාවත් බොරු කියලා නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේගේ දත් වලින් සුදු බුදු රැස් වීදුනේ. කතා කරනකොට මානෙල් මල් සුවඳාවි කියන්නේ ඒකයි. ඒ නිසා නේන අර දළදා මාලිගාවේ ධාතු කරඬු අටක් ඇතුලේ වැඩ ඉන්නේ දළදා වහන්සේ. සත්‍යවාදී. දේශනා කළේ සත්‍ය. චතුරාර්ය සත්‍ය දේශනා කළා. බුද්ධාගමේ පදනම සත්‍ය අවබෝධය. බොරුකාරයෙකුට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එක බොරුවක් කිව්වොත් ඒක වාණ්ඩ තව බොරු 10ක් විතර කියන්නට. ඒත් බොරු අවුවෙර. ඒකයි ඉස්සර මිනිස්සු කියන්නේ බත්පිගානක පූල් ගෙඩියක් අංගන්න බෑ කියලා. බත්පිගානේ වට්ටක ගෙඩියක් එම අංගන්න බෑනේ. සත්‍ය ජය ගන්න. බොරුව මොන මොතක අන්තිමට බොරුකාරය වෙනවා. ආයෙයා කියන දේ පිළිගන්නේ නැහැ. බොරුවක් කියලා ඊට පස්සේ ඇත්ත කිව්වත් ඒක නෝ ළමයින් කීම ඉගැන්වුවේ ඉස්සර. එක කොල්ලෙක් හිටියා කැලේ. කුඹුරේ මිනිස්සු වැඩ කරනවා. කොල්ලා ඉන්නේ කැලේ පැත්තේ අරක් බලනවා. කොල්ලන් මොකටද කළේ? නිකං සෙල්ලමට කෑ ගැව්වා. ගල උට නැගලා කොටියා එනවා, කොටියා එනවා කියලා මිනිස්සු කඩු පොළු උස්සගෙන දුවනවා. කොල්ලා ගල උඩ ඉඳගෙන විනා වෙනා රැවටුලා රැවටුලා මම බොරු කිව්වා කියපු ගමන් මිනිස්සු මූට වෙන වැඩක් නැහැ. ආයි සති දෙකක් ගිහිල්ලා ආයි කෑ ගැව්වා, කොටියාවා කොටියාවා කියලා ආයි මිනිස්සු ගියා. ආ අද රැවටුණා රැවටුණා කියනකොට මිනිස්සු ඉතින් ආච්චිලා බයිනවා. බලන්නකො මේ කොල්ල ගෑටි බොරු කියනවා කියලා ආයි ගියා. දැන් ඔන්න තුන්වෙනි සැරේට ඇත්තටම කොටියාවා. කොල්ල කෑ ගහනවා කොටියාවා කොටියා. කුඹුරින් මේ යන්න එපා, ඌට වෙන වැඩක් නැහැ. දැන් දෙසරයක් අපි රැවට්ටුවේ බොරු කියන්නේ කියලා මිනිස්සු හිටියා. කොටිය ඇවිල්ලා කොල්ලව කාලා ගියා. ඔන්න ඇත්ත කිව්වට පිළිගන්නේ. බොරු හරි භයානකයි. ලෝකෙ තියෙන භයානකම දෙත බොරු කියන එක. මම බොරු කියන්නේත් නැහැ. බොරුවෙන් රවට්ටන්නේ නැහැ. බොරුවෙන් ගොඩක් වැඩ තියෙනවා. බොරු කියලා රවට්ටනවා. වංචා කරන්නේ. රන් රිදී කියලා පිත්තලේම දෙන්නේ. අලුතෙන් ගෙනාපු එළවලු කියලා පරණ එළවලු දෙන්නේ. මේ අලුත්ම කෑම කියලා ඔය කුණු වෙච්ච ඒවා දෙන්නේ. බොරු කර ලම්බ කරන්න ඕන නෑ. අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මේ යනු සොඳමයි දනාට.
බොරුවෙන් වංචාවෙන් අඹ කරලා කාලා ඌරවාගේ ඉන්නවට වඩා බඩගින්නේ ධාර්මිකව මැරෙන එක සැපයි. කිරනකොට බොරුවට කිරනවා. තරාදී යටින් සීඹල ගුලියක් හරි තියලා කිරනවලු. සීනි වලට වතුර දාලා තොර බරයි. ගම්බිරි සැට වලට ගස් ලැබු ඇට දාලා මිරිස් වලට ගඩොල් කුඩු දාලා කා වලට පාම්පිටි වලට මේ කා ඩයි දාලා පාම්පිටි එකට කාපාට ඩයි දාලා කා කුඩු කියලා විකුණනවා. මොකටද? දිනේ පැන්න ගමන් වෙනනම් වෙන දිනයක් ගාලා ඒ මඹ කරන්න ඕනද? බොරුවෙන්. සාත්‍තර කියනවා බොරුවට බලාගෙන හිටියවාගේ. ඔය කරන්නේ සාත්‍තර. දැන් ওই මෑණියෝ මෑණිගොල්ලෝ වැඩි වෙලා තියෙන මන්තර ගුරුකම් ඔක්කොම බොරුනේ. බොරුව. ඊළඟට කේලම්. කවුරු හරි අපිව විශ්වාස කරන්න කියන්නේ මේක කියන්න එපා. මම ඔයාට නිසා කියන්නේ. ඒක රකින්න ඕන. අද අපේ රටේ කියන්න එපා කියලා කිව්ව ගින් කියනකම් මුන්ට නිඳ යන්නේ. පෝන්නේ කොන් කරගෙන කුරු කුරු ගාලා තව අතිනුත් දාලා මං කිව්වා කියලා කියන්න එපා එයත් කියනවා. ඉතින් අරුන් දෙන්න ගා ගන්නවා. පෞල් විනාසයි. පෞල් විනාසයි. සමහර තැන්වල දික්කසාද වෙලා. මේ එක්කෙනෙක්ගේ කතාව නිසා. මොකටද? කියන්න එපා කියලා කිව්වේ මාව විශ්වාස කළ විශ්වාස පරමා ඥාති. එයා මාව නෑයෙක් හැටියට සලකන්නේ. ඒක කඩන්න හොඳ නෑ. ඒක කඩන එක මනුස්සකම නෙමෙයි. බෙල්ල කැපුවත් ඒක කියන්නේ. ඇයි මාව විශ්වාසය යාට? ඒ විශ්වාසෙ මම රකින්න ඕන. කියන්න එපා කියලා කියන එක කියන්න හොඳ නෑ. ඊළඟට පරුස වචන. නපුරු වචන තියෙනවා මිනිස්සු ළඟ. සමාරුන්ගේ කටේ වචන නිකන් පීයෙන් යනවා වගේ. හරි සැරයි. ආම්ද්‍රුවන්ට සැරට කතා කරන මිනිස්සු හිටියා. වදපු අම්මට අර පෞගේ කාලේ ෆෝන් එකේ ගියේ දුවේ කොට කලිසමක් එම ඇඳගෙන වයසක අම්මට පයින් ගාලා තිත්ත කුණුවරපින් බයින්. පයින්ම ගගා අම්මා කෙනෙකුට නොකියන්න ඕන කුණුවරප කීකේ ගැව්වා. ඒ වචන සැරයි. මනුස්සයෙකු නම් මෙලෙක් වචන. තිරිසංගත සත්තුත්තාසයි හොඳ වචනවලට. දැන් බුදුවාන්ගේ වචන හොඳ නිසානේ අපි ඕකෙන් සෙත්පතන්නේ. ඒ තේන සච්ච වජ්ජේන. බුදුවාන්ගේ ඇත්ත වචනෙන් උඹට යාපතක් වේවා. සුභාසිතාච යාවාචා. ඒක මංගල කරුණා. හොඳ දෙයක්ම කතා කරන්න ඕන. ඒකේ තියෙන අංග පුප්පබානි. ඒ වචන ආගෙන ඉන්නකොට හරි හොඳයි. මధుර බාණිනික ඕපදූප නෙමෙයි සල්ලාල වචන නෙමෙයි කුණුවරප නෙමෙයි හරි එයා අර්ථවත්දයක් කතා කරනවා. එයාගේ කතාව ආගෙන ඉන්න මිනිස්සු හරි කැමතියි. එයා වැඩි කතා කරන්නේ කතා කළොත් මොකක් හරි වැදගත් දෙයක් කියනවා. ඒ මොනොත් එයාට පිළිගැනීම වැඩි. එයා ආවට ගියාට අර සිප්පි මල් ඔල්ලනවා චොර තොර තෝංච නැතුව කියවන්න සමහරු ඉන්නේ. මොන මොහොතේ බැලුවත් කියවනවා 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 ඉවර යන්නේ. අර්ථවත් දෙයක්. අදේ අංගමා සිත සනසන දෙයක්. සිත අවශ්‍යනේ වනේ මේ කාම කතා. සමාරුන්ගේ කතාව නිසා නිකන් ඉන්නක ඇවිස්සෙනවා. යකා නගව කියන්නේ. සමාරු කියනේ වටේ පොළු උස්සන් යන්නේ. දොරකොඩේ ඉඳලා මොනවාරි කෑගාලා කියනකොට මෙන්න මන්නේ උස්සන් යනවා පොල්ල උස්සන් යනවා ගා ගන්නවා. ගෑනු ගෑනු කොණ්ඩෙන් අල්ලගෙනත් ගා ගන්න. කටින් කියනේවා. සැරයි. සැර වෙන්න බෑ. මුදු මොලොක් වෙන්න ඕන. ඊළඟට සම්පප්පලාප. සම්පප්පලාපක ඉස් වචන. රෑ එක වෙනකුණුත් දැන් කතාවල අර්ථයක් තියෙනවා. ළමයි බලන්න ඉගෙන ගන්නෙ නැහැ. අරක තියාගෙන කතාව. මොනවා කතා ළඟින් ගියත් අපිට ඇහෙන්නේ නැහැ. මොකටද? නිතර කතා කරනකොට යාගේ ලස්සන නැති වෙනවා. අවශ්‍ය දේ පමණක් කතා කරන්න ඕන. නැත්තම් කටවාගෙන ඉන්න ඕන. ඒ කටින් තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. අවශ්‍ය දේ පමණක් කතා කරන්න ඉගෙන ගන්න ඕන. තොර තෝංචියක් නැතුව කියවනවා නම් යා වාචාලීක් වෙනවා. එනකොටම අන්න වාචාලය එනවා. ඇයි ආවොත් කියවනවා. බණ පොලෙත් කියවනවා.
බනාහන්න දෙන්නේ නැහැ. අනුන්ගේ වැඩත් බාධා කරනවා. ඉගෙන ගන්න ළමයාගේ අධ්‍යාපනයේ නැතිකන ඌ කියෝ කියෝ ඉන්නවා. වැරදි. අවශ්‍ය දේ විතරක් කතා කරන. කතා කරන දේ හොඳ දෙයක්, අර්ථවත් දෙයක්. කතා කරන දෙයකින් තව කෙනෙකුට විපතක් නැහැ. කතා කරන දෙයකින් තව කෙනෙකුට ප්‍රයෝජනයක් තියෙන්න ඕන. එහෙම කතාවක්. එතකොට කටින් කරන වැරදි. ඊළඟට තියෙනවා සිතින් කරන වැරදි. තුනක් තියෙනවා. දැඩි ලෝභී. තමන් ළඟ තියෙනවා. තමන් ළඟ තියෙන එකට වඩා අනුන්ගේකට ආසයි. ඒක ගන්න බලනවා. තමන් ළඟත් ඒක තියෙනවා. ඒ වුණාට අරයගේක ඕන. ඒක ගන්න කීයද සමහරට අල්ලස් දීලා මංකොල්ල කන්න කියනවා. ඈ සමහරට වස දෙන්න යනවා. විවිධ මාදලී ක්‍රමවලින් ඒක තමන්ට ලැබෙනකන් නිඳ යන්නේ. සිත දඟලනවා. ඒකයි ඒක අකුසලයි කියන්නේ සිත වද දෙනවා. කොහොමරි ගණින් 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 කියලා. ඒ නිසා මොන මෝතකරි උස්සන්නමයි බලන්නේ. ආදීනෝ බලන්නේ. ඒක මට ඕන. මා භයානක අකුසලයක්. ඊළඟට ද්වේෂයේ කේන්ති අනේක. දැන් ඉන්න අයට හරියට කේන්ති යන්නේ. දැන් තාත්තට කේන්ති ගිහිල්ලා දුවට ගැව්වා. දුවට ගානකොට දුව කෑ ගානකොට පුතා දුවගෙන ඇවිල්ලා මෝල් ගයින් තාත්තට ගැව්වා. තාත්තා මැරුණා. ඔය දෙන්න ළඟ තියෙන ද්වේෂය. වදපු දුවට මොකක් ගැව්වා. ගානකොට අරයා දුවගෙන ඇවිල්ලා තාත්තට ගැව්වා. ඔන්න වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියන්නේ. දැන් අර මිනිහා ගුටි කාලා මලා මේ කොල්ල ඇතුලේ. කේන්තිය නිසා. සමානට කේන්ති ගියාම පයින් ගන්නවා බල්ලා විසික්කෙන්න. දීපෙද මිනිහෙකුට කේන්ති කියලා පුංචි බබාව පොලේ ගාලා. තමන්ගේ දරුවව. තමන්ගේ දරුවව උස්සලා පොලේ ගානවා කියන්නේ කොහොම කේන්තියක්ද? නිවන ලඟ වෙන්නේ නැහැ. නිවනින් ඈත් වෙනවා. එතකොට කේන්ති ගියාම මිනිහා යකා වෙනවා. ඒ කියන්නේ මගේ යකා උස්ස ගන්න එපා කියන්නේ. ඇත්ත නැත්ත මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ඒ වෙලාවේ මොන වුණත් දන්නේ නැහැ කියන්නේ. ලොකු වරදක් කරලා දැන් ඔන්න ටීවී එකේ වමාරන්නේ පාතාලකාරයෝ හඬන්නේ. පාතාල වැඩ කරලා 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 ඔක්කොම කළා දැන් තුවා යත් යාන මූ ඇස් දෙක පියද පියද ඌ අඬනවා. ඇයි අඬන වැඩ කරගත්තේ? අස්සුමුකෝරෝ දම් බුදුආඳුරු කිව්වා බලන්න කඳුළු වෙන වැඩ කරගන්න එපා. කඳුළු පිරෙන වැඩ කරගන්න එපා. කළා. කලේ කොහමද කරන කලට පව මිහිරිය මිසේ කුඩු බිස්නස් අයිස් බිස්නස් මංකොල්ල ඒවා හරි රසයි. හොඳට කෑවා බුරියානි කෑවා එළු මස් කෑවා ඔක්කොම ඕකෙන් ළමයින්ව නාස්ති කළා පවුල් විනාශ කළා දැන් අඬලා හරියනවා. කීන්තිය. ඊළඟට මිත්‍යා දෘෂ්ටි. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියපු අපි වෙන වෙන අස්සට යනවනම් කේන්දරේ ගුරුකම් මිත්‍යා දෘෂ්ටික වැඩ. ලෝකේ තියෙන භයානකම අකුසලිය තමයි මිත්‍යා දෘෂ්ටි. අපි අමතිස්සෙන් ප්‍රාර්ථනා කරන්න ඕන. අපි සම්මාදිට්ඨිකයෝ. ඉපදෙන ඉපදෙන ආත්මය පාසා අපිට සම්මාදිට්ඨියම ලැබෙන්න ඕන. නිවන් මාගේ අංක එක සම්මාදිට්ඨි. මිත්‍යාදිට්ඨිය આવොත් විනාශයි. ඒ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා තමයි එළුවෙන් ඉන්න උන්ටම වඳින්න යන්නේ. ඔය ඉන්දියාවින්. දැන් ඊයේ පෙරදා කැලේ ඉඳලා ආවා තාපසේක් අඹුඩේ විතරයි. අඹුඩයක් සුදු පාට අඹුඩය යඳගෙන කෝට්ටක් අරගෙන එනවා. ලක්ෂ ගාණක් සෙනක මිනිහගේ පිටිපස්සේ ගෑනු. සමහර ගෑනු බිම වාඩිලා කොණ්ඩේ මෙහෙම බිමට දානවා පාගගෙන යන්න. අරු නිකන් අඹුඩ කැලෙකින් යන්නේ. හරි කැතයි. නමුත් සෙනක අප්පුඩි ගානවා උත එක එක මෙහෙම බයි මේ අර බජන් කියනවා. අර අයගේ පාඩු යනවා. ඒක සරණං ගච්ඡාමි කියලා කොච්චර ලක්ෂ ගාණක්. එමයි. දැන් ලංකාවේ තියෙන අර මෑණියෝ මේ මෑණියෝ කියාගෙන ගිහිල්ලා කුල්ල කුල්ල කරකෝනවලු පුටුව කරකෝනවලු ඒවට යනවා මිනිස්සු වියදම් කරගෙන. සමහරු දාස් ගණන් වියදම් කරනවා. ඒකෙන් නිවන ඈත් වෙනවා. එතකොට ඔන්න කයෙන් කටින් සිතින් කරන වැරදි වලින් ගැලවෙනවා නම් එයා කුසලයක්. එයා ඒවා කරන්නේ නැහැ. කරන්න අවස්ථාව එනවා.
අවස්ථාවට බොරුවක් කියන්න කටට ආවා. එයා ඒක කියන්නේ නෑ, මම මේ කියන්නේ, ඒ ගිල්ල දාන. ඔන්න දක්ෂේ. එතකොට පින්පැත්තට ගත්තම ලෞකික දේවල් අන්නපාන දාන දෙන එක පිනක්. එතකොට ආලෝක දෙන එක, වස්ත්‍ර. බුදුහාමෙන් යවන්නේ දෙයියෙක්, ස්වාමීනි ලස්සන වෙලා ඉපදෙන්න මොකද කරන්න ඕන? ලස්සන වෙලා ඉපදෙන්න නම් බුදුහාඳුරු කිව්වේ නෑ ක්‍රීම් ගන්න කියලා. බුදුහාඳුරු කිව්වේ මොකද? වත්ත දෝ හෝති වන්න දෝ, ඇඳුම් පූජ කරන්න. ඇඳුමක්. දැන් මේ ළමයින්ගේ ඇඳුම් ලස්සන ඇඳුම් තියෙනවා. ඇඳපුව අඳින්න කවුරුත් කැමති නෑනේ. ඔය ආච්චිලට සීයලට ඈත ගංවල චීත්ත ටික අසරන් ටිකක් දෙන්න පුළුවන්. ඒ පින මෙලොවම ලැබෙනවා. ඒ ඇත්ත ධන ගගා වඳිනවා. නෑනේ පොඩි ළමයින්ට ඇඳුම් ටිකක් දෙන්න පුළුවන්. ඉස්සර තිබුණා, දැන් ඉතින් කරන්න බෑනේ. දැන් මිනිසුන්ට බෑ. ඉස්සර අවුරුදු කිට්ටු වෙනකොට කාඳුනමක් හිටියා, දාස් ගානක කැවුම්. කැවුම් දාදාක් කොකිස් දාදාක් ගමම අල්ලගෙන බැදලා අරන් යනවා අමුදාවට, ওই දුප්පත් ගම්වලට අවුරුදු කැවිලි දෙන්න. අමුදාවේ අර කැලේ ඉන්නවනේ, ඉතින් කවුරුත් නැහැ. අසරණ ගම්මාන, අලිගාන ගම්මාන, ඒකද කැවුම් අදන්නේ. අවුරුදු මේසේ වාගේ අදලා මේ ආඳුරු ඒව ලස්සන ට්‍රී වලට අවුරලා ගමේ ළමයි ඔක්කොම එක්කන් ගිහිල්ලා ඉස තෙල් ගාන දවසද කොයිද යන්නේ ගීලේ ගම් වලට ඕවා දීලා කෑම දානේ. වස්ත්‍ර පූජාවක් කරන්න පුළුවන්. දීප පූජාව කරන්න පුළුවන්. යහනෝ දැන් ඉස්සර කාලෙත් ওই සෙරෙප්පු ඉස්සර කාර්වයන් තිබුණ නෑනේ. කකුලට දානේ සෙරෙප්පු. සැරමිට බැරිම කෙනාට අර කකුල් තුනකින් වාගේ යන්නේ. කීලිකරු, රෝදපුතු, ඒව තමයි වාහන. වාහන පූජාව. ඒව කළාම ඒව සංසාරයට සෙවණැල්ල වාගේනවා. කකුල් වල ආබාධ එන්නේ නැහැ. කකුල් කපන්න වෙන්නේ නැහැ. ඔය සමහර කකුල් කපන්නේ. එහෙම මොකක්වත් කකුලට වෙන්නේ නැහැ. නානිසංස වස්ත්‍ර පූජ කළාම ලස්සන ඉපදෙන. එයාට මොකක්වත් ගන්න ඕනේ? එයා මූණේ ඒදිවි නැතුණා ලස්සනයි ප්‍රියයි. එයාව දැක්කම කාටවත් කේන්ති යන්නේ. දැන් සමාරුංගු දැක්කම කේන්ති යනවනේ. දැන් මට නම් වෙලා තිනවා සමාර මිනිස්සු බණට ආරාධනා කරන්න ආවම එන්න වාඩි වෙන්න කියලා බොහොම ආසාවෙන් ඒක බාර ගන්න ඉතිනවා. සමාරු ආවම කතා කරන්නවත් ඉතින්නේ අනින්නමයි ඉතින්නේ. ඇයි මූණේ නැ කිසි ප්‍රියමනාපකමක්? ඒ වැඩේ කරලා දෙන්න ඉතින්නේ නැහැ. මගේ ළඟ කෙලිස්නේ. මට බෑ ඒක. ඒක වෙනවා, ඉබේම වෙනවා. ඒක තමයි එයාගේ අකුසලෙ. එයාගේ අකුසලෙ නිසා අපි පව් පුරව ගන්න. එයාගේ පාප කර්ම. මල් පූජා. මල් පූජා කරනකල දවල් 12ට එමෙ ගිහලා මල් පූජා කරන ඒවා පර වෙලා කර වෙලා ලක්ෂ ගණන් නෙමෙයි එක මලක් සද්ධාවෙන් පූජ කළා. දීප පූජා, ධූප පූජා කියලා තියෙන පූජාවලට ඔක්කොම වෙන්නේ පින්. ඒකේ අංක එක දානි. දානින් තමයි ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන ඔක්කොම අම්බෙන්නේ. දුන්නොත් හොඳට දුන්නු කියන්නේ දුන්නු අයට තමයි. සංසාරේ මේ අපි ඉන්න පළාතේ අපේ රටේ වුණත් හොඳට බැබලෙන්නේ සංසාරේ දුන්නු අය. නැත්තරම නැති වෙලා ඉඟන්නවාගේ ඉන්නේ දීලා නැහැ. ඒකයි කියන්නේ පවට පින් දෙන්න බෑ. මනුස්ස ලෝකෙට ආවට එයාට වැඩක් නෑ ජීවිතේ. මිනිස්සෙක් තිරිසනෙකුට වඩා අන්තයි. ඊට වඩා සැප විඳිනවා බල්ලා. බල්ලා සැප විඳිනවා. මම බලාගෙන අර කුණු බක් කියලාඟ වාඩි වෙලා ගර්භණී අම්මා කෙනෙක් කළුයි ලොකු බඩක් කුණු බක් කියේ ගන්ධස් ගන්ධසාරි බෑ. ඒ කුණු බක් කියේ තියෙන පාංකන් තුර බඩේ ඉන්න එක කොහොම අකුසලයක් කරන්න ඇද්ද? ඌ දීලම නැතුව ඇති. සමහර ළමයි බඩට ආවම ගමේ ඉන්නුන් කෑම යවනවා. දැන් පන්සලේ අපේ පන්සලේ දානේ දෙනකොට සමහර නෝනලා ඇවිල්ලා කියනවා ආඳුන්නේ අර අසවල් ගෙදර කෙල්ල බබෙක් හම්බෙන්න ඉන්නවනේ බත් එකක් යවමුනේ. ඒගොල්ලෝ ඉල්ලලා නෙමෙයි. ගෙවල් අතරකට පාකට යවනවා. අපි පොඩි කාලෙත් අපිට එපා වෙන්නේ ගෙදර උයන කෑම අරන් යන්න.
ඇඹරල්ල කෑලි දෙකයි මේකගේ නීලවරගරක්කට ඇඹරල්ල මාළු වෙන දවස මේ අඹ ගර්භණියම්මලට මොනවාරි අවස කණ්ඩ ඇදුවම අර අග්ගල ගුලියේම ඇදුවම මේක දීල වරෙන්කු ගිහිල්ලා දැන් මේ මිනිස්සයා කුණුබක් කියේ වාඩි වෙලා කුණු පාන් කරනවා කොච්චර බඩගින්නක් ඇද්ද නැත්තම් කන්න බෑනේ බඩගිනි දෙකක්නේ එතන ට්‍රැෆික් බෑලවත් මොකක්වත් දී ගන්න විදියකුත් නැහැ වාහනේ යනකොට මං දැක්කේ පාර මැද්දේ නතර කරන්න බෑනේ කවුරුත් බලන්නෙත් නැහැ උදව්වක් නැහැ අසරණයි කවුරුත් කළා නෙමේ තමන්මයි කළේ දුන්නොත් දානි ලැබෙයි නිදානි දුන්නු කෙනාට ඔක්කොම ලැබෙනවා ලස්සනට ලංකාවෙත් ඉන්නවා උදේ කොළඹ කාලා දවල් සිංගප්පූරු කනායි ලංකාවෙ ඉන්නවා මේ කොළඹ ඉන්නවා දවල් කෑමට සිංගප්පූරු යන්නේ කොහමද කෝටි ගානක කාර්යක මේ සෙරෙප්පු දෙකක් නැතුව පාර යන මිනිස්සු ඉඳිද්දී කෝටි 8යි කෝටි 9යි කාර්යකයන් ඔරකම් කළා මං කොල්ල කාලා නෙමෙයි පිනේ විපාක සැප පවේ විපාක දුක ඒ නිසා තමයි සබ්බ පාපස්ස අකරණං කිසිදු පවක් කරගන්න එපා කියලා බුදුවරු දේශනා කරන්නේ ඒතම් බුද්ධානුශාසන බුදුන්ගේ අනුශාසන කිසිදු පවක් කරගන්න එපා කටින්වත් ශරීරයෙන්වත් සිතින්වත් එපා නිතරම සිත පිරිසිදු කරගන්න සචිත්ත පරියෝ දපණං හැමතිස්සෙම සිතට මෛත්‍රිය දෙන්න සියලු සත්ව සෝපත් වේවා ඔය ඇති සියලු දෙනා සෝපත් වේවා සිත ඇතුළේ ඔකිය කියන්න පුළුවන් අද මට මුණ ගැහෙන සියලු දෙනා සෝපත් වේවා සියලු සත්වයෝ සෝපත් වේවා එතකොට මේ සිතට වෛරය එන්නේ නැහැ කේන්ති යන්නේ නැහැ එයා නිමෙනවා නිවන් කියන්නේ නිමෙන කෙනෙක් නේ ඒ නිසා යාට ඒක පාරමිතාවකුත් වෙනවා මොකද මෛත්‍රී පාරමිතාවක් එයා පාරමිතාවකුත් පුරනවා එයාගේ සිතත් පිරිසිදු වෙනවා. එයාගෙන් අනුන්ට වරදකුත් නැහැ. එයාට සංසාරේ සැපමිශක පව මේ දුක නැහැ. ඒකයි. ඒ නිසා කල්පනා කරගන්න ඕන. ජීවිතං අනියතං බොහොම අල්පයි. අද ඉන්නේ කායට නැහැ.